සියලු විශ්‍රාමිකින් සඳහා රුපියල් 3000ක මාසික අන්තර්කාලීන දීමනාව අද සිට ඔවුන්ගේ ගිණුම් වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. විශ්‍රාමිකින් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර්කාලීන දීමනාව නොගැවීම සම්බන්ධයෙන් සුවබැලූ ජනාධිපති අනුර දිසානායක විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසට පසුගියදා උපදෙස් ලබා දුන්නා. එම උපදෙස් අනුව මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර අද දිනේ සිට විශ්‍රාමිකින්ගේ ගිණුම් වලට එම මුදල් බැර කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. සියලුම විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක මාසික අන්තර්කාලීන දීමනාවක් ලබා දීම සඳහා 2024 8/24 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ අංක 2024-2 නිකුත් කර තිබුණද ඒ සඳහා ප්‍රතිපාදන වෙල් කර තිබුණේ නැහැ. පසුගිය 14 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව විශ්‍රාමිකයන් 679,690ක් වෙනුවෙන් මේ මාසය සඳහා රුපියල් මිලියන 2021ක ප්‍රතිපාදන භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් මෙම දීමනාව අද සිට ගෙවීමට නියමිතයි. රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් විශ්‍රාම වැටුප ලබා ගන්නා විශ්‍රාමිකින්ගේ බැංකු ගිණුම් වෙත අද දිනේම මුදල් බැර කර ඇති අතර තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප ලබා ගන්නා විශ්‍රාමිකින්ට 18 වනදා සිට මෙම දීමනාව ලබා ගැනීමේ හැකියාව පවතිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.